ඒකම් කියන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ අන්තර්ගත විය යුතු දෙයක්. අපි දන්නවා ඔබට මට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුරවැසියෝ හැටියට යම් කිසි අයිතිවාසිකම් සමුදායක් භුක්ති විඳීම සඳහා ප්‍රතිපාදන සැරසිලා තියෙනවා. ඒ තමයි මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය තුළ. හැබැයි මානව හිමිකම් කතිකාව ගත්තහම අර මූලික අයිතිවාසිකම් වල දැක්වෙන ඒ පරාසයටත් එහා පුළුල්ව විහිඳී යන්නක් හැටියට අපිට සලකන්නට පුළුවන් වෙනවා. ඒ පිළිබඳව තියෙන විශ්වීය කතිකාවන් එතකොට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව වෙනත් නිරුක්තීන් කතිකාවන් පිළිබඳව අවධානය යොමු කළා. ඒ නිසා තමයි මානව හිමිකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දැක්වෙන කාරණා සහ අනුෂංගික වෙනත් කාරණා වඩාත් තහවුරු විය යුත්තේ, ශක්තිමත් විය යුත්තේ සහ තවදුරටත් ස්ථාවර විය යුත්තේ. මෙතන මා සඳහන් කළා වගේම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තුල අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථකථනය කෙරිලා නැති මානව හිමිකම් එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම් තියෙන නිසා එළඹෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී නැත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලීමේදී මේ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වෙමින් අද අපි කතා නොකරන අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තුල අපිට භුක්ති විඳින්න ලැබෙන අයිතිවාසිකම් තියෙනවා නම් ඒවත් අන්තර්ගත කරන්න, ඇතුළත් කරන්න අපි පොදුවේ සමාජයක් හෙට වඩවලා ගන්නට ඕන. ඒ වගකීම ව්‍යවස්ථාදායක හේතු විතරක් නෙවෙයි, පුරවැසියෝ හැටියට ඔබට මට හැමෝටමත් පැවරෙනවා. මොකද අපි මූලිකව දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණාට අපේ ආර්ථික හා අනෙකුත් අයිතිවාසිකම් පිළිබඳව මම දන්නේ නැහැ ප්‍රායෝගිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඒවා කොයිතරම් සංග්‍රහ කරන්නට පුළුවන්ද කියලා. නමුත් අපිට ඒවා මානව හිමිකම් හැටියට සලකන පසුබිමක හැකිතාක් දුරට මේ කතිකාව ඉදිරියට යෑම තමයි අපි සමාජයක් හැටියට ඉතාම වගකීමෙන් යුක්තව ඉටු කරන්නට ඕන කාර්යභාරය වෙන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කතා කරනකොට. ඉතින් අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක තදින් බැඳෙන මානව හිමිකම් ආරක්ෂා කිරීම අපි හැමෝගෙම වගකීමක් වෙනවා. පුරවැසි අපිටත් ව්‍යවස්ථාදායකයට, අධිකරණ පද්ධතියට සහ විධායකයටත් ඒ වගකීම පැවරෙනවා.